අයිබෝවන් අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පියුරුවක යම්කිසි ගැටිත්තක් තියෙනවා නම් ඒක පිළිකාවම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් යම්කිසි ගැටිත්තක් තියෙනවා නම් අපි ඒ සඳහා කරන පරීක්ෂණ වර්ග මොනවාද? ඒ පරීක්ෂණවල ලැබෙන වාර්තාව මොන වගේ වාර්තාවන්ද? ඒ වාර්තාව ඔබට උනත් කියවා බලලා යම්කිසි තොරතුරක් ලබා ගන්න කෙසේද කියන දේ සම්බන්ධව. ඉතින් සාමාන්‍යයෙන් අපි පියුරුවක ගැටිත්තක් තියෙනවා නම් අපිට ප්‍රධාන දේ තමයි ඒක පිළිකාවක් නොවේ කියලා ඒක හඳුනා ගන්න ඕන. මොකද පිළිකාවක් නම් ඒ සඳහා කරන්න තියෙන ප්‍රතිකාර ක්‍රම වැඩි, ඒක දීර්ඝ ප්‍රතිකාර ක්‍රමයක් තියෙන්නේ. මුවක්ලට මානසිකව අතතියක් ඇති වෙන රෝගීන්ට පවා. ඉතින් ඒවා නිසා මේක ප්‍රධානම දේ තමයි අපි පියුරුවේ ගැටිත්තක් තියෙනවා කියලා දැනගත්තාම ඒක පිළිකාවක් නොවේ කියලා ස්ථිර කර ගැනීම තමයි ඉතාමත් අවශ්‍යයි. ඉතින් මේ සඳහා අපි භාවිත කරන ක්‍රමයක් තියෙනවා. ඒකට අපි ඉංග්‍රීසියෙන් මෙඩිකල් ටර්ම්ස් වලින් අපි හඳුන්වනවා ට්‍රිපල් ඇසස්මන්ට් කියලා. එහෙම නැත්නම් තුන් ආකාරයකින් තමයි මේක පරීක්ෂා කරලා බලන්නේ. ඉතින් මොකද මේ තුන් ආකාරය? තුන් ආකාරය තමයි ඉස්සලම වෛද්‍යවරයා එම රෝගියාත් එක්ක කතා කරලා රෝගියාව පරීක්ෂා කරලා බලන එක. ඒක අපි ෆිසිකල් එක්සමිනේෂන් කියලා කියනවා. එහෙම නැත්නම් අපි භෞතිකව ඒ රෝගියාගේ ලබා ගන්නා තොරතුරු මොනවාද? එතකොට දෙවෙනි එක තමයි ඉමේජින්. එහෙම නැත්නම් අපි පින්තූර ලබා ගැනීමෙන් ඒ පින්තූර වලින් ලැබෙන තොරතුරු මේක පිළිකාවද නොවේද කියලා විශ්ලේෂණය කිරීම. තුන්වෙනි එක තමයි බයොප්සි එක. බයොප්සි එකක් කියන්නේ අපි ෆයින් නීඩල් ඇස්පිරේෂන් සයිටොලොජි. එහෙම නැත්නම් ෆයින් සයිල් ගන්න එක. අපි සත්කමක් නොකර ඉඳිකට්ට භාවිත කර ගැනීමෙන් ලබා ගන්නා පටක වලින් අපි තොරතුරු ලබා ගැනීම. එතකොට මේක තමයි ට්‍රිපල් ඇසස්මන්ට්. එහෙම නැත්නම් තුන් ආකාරයෙන් කරන පරීක්ෂණ. එතකොට අපි පළවෙනි එක ගත්තම වෛද්‍යවරයා පරීක්ෂා කරන එක ෆිසිකල් එක්සමිනේෂන්. එතකොට ෆිසිකල් එක්සමිනේෂන් වලදී අපි සාමාන්‍යයෙන් රෝගියාගේ වයස, රෝගියාගේ කම්ප්ලේන්ට් එක, එහෙම නැත්නම් යාගේ තියෙන ප්‍රශ්න මොකද, පියුරුවේ ගැටිත්තක්ද, ඒක වේදනාකාරීද, එහෙම නැත්නම් තන පොඩු වෙලිල්ලේ ශ්‍රාවය වීමක් දක්න ලැබෙනවද, කිහිල්ලේ කුද්දැටි දක්න ලැබෙනවද, ඒ වගේ නොයෙකුත් දේවල් අපි රෝගියාගේ තොරතුරු ලබා ගැනීමක් සිද්ධ කරනවා. ඊට අමතරව අපි හොයලා බලනවා මේ රෝගියාගේ පෞලේ කාට හරි පියුරු පිළිකාවක් කලින්ද තිබෙනවද කියලා. පෞගිය කාල තුලදී එයා ලබාගත් කෘතිමව ලබාගත් හෝමෝන වර්ග මොනවාද? එවනනම් එයාගේ මාසිකව ඇතිවන සුද්ධ වීම මොන ආකාරයට සිද්ධ වෙන්නේ? එවැනි තොරතුරු ගණනාවක් අපි රෝගියත් එක්ක කතා කිරීමෙන් අපි ලබා ගන්නවා. ඊට පස්සෙ අපි කරන්නේ රෝගියාගේ පියුරුව සහ කිහිල්ලට ප්‍රදේශය පරීක්ෂා කරලා බලන එක. සමහර අවස්ථාවෙදි මේක කල්ගිය එකක් නම් අපි සමහරවිට බෙල්ල ආශ්‍රිතවත් අපි කුද්දේට තියනද කියලා පරීක්ෂා කරන්න ඉඩ තියෙනවා. එව නැත්නම් බඩ අක්මාවට ගිහිලාද කියලා පරීක්ෂා කරන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේ අවස්ථාවේදී අපි අපේ කතාව යොමු කරමු පියුරුවට පමණක්. ඒකෝර අපි පියුරු පරීක්ෂා කරලා බලලා සාමාන්‍යයෙන් හොඳට පළපුරුද්දක් තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක්ට ඒ ගැටිත්ත ස්පර්ශ කරපු පමණින්ම ඒක පිළිකාවක්ද නැද්ද කියලා හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. අපි මේක වර්ග කිරීමක් ඒකත් එක්කම කරනවා. නමුත් ඒ වර්ගීකරණය කිරීම මෙම වීඩියෝ අවසාන කාලයේදී මම පැහැදිලි කරලා දෙන්නම්. ඒක නිසා මේක එක්ක මේ වීඩියෝ නරඹන්න සම්පූර්ණම අවසන් වෙනතුරු. ඒකෝර අපි දෙවෙනියට අපි කරන එක තමයි ඉමේජින්. එහෙම නැත්නම් පින්තූර ලබා ගැනීම. මේ පින්තූර ලබා ගැනීමේදී සාමාන්‍යයෙන් කරන පින්තූර ලබා ගැනීම විදි දෙකකට සිද්ධ වෙන්නේ. ඒක තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක්, නෝමල් ස්කෑන් එක. මෙතන සියලු දෙනාම දන්නවා මොකද ස්කෑන් එකක් කියන්නේ කියලා. ඒක කිසිම වේදනාවකින් තොරයි, ශරීරයට අහිතකර තත්ත්වයක්වත් නැහැ. අපි මේ ස්කෑන් කිරීමෙන් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් ඒ පියුරුවේ තියෙන ගැටිත්ත මොන වගේ ගැටිත්තක්ද කියන එක. ඒක සාමාන්‍යයෙන් 80%ක් 90%ක් වන පමණ ප්‍රමාණයකින් අපිට ස්ථිර කරන්න පුළුවන් මේක ඇතුලේ තියෙන්නේ පිළිකාමේ ගැටිත්තක්ද, එහෙම නැත්නම් පිළිකාමේ නොවන ගැටිත්තක්ද, එහෙම නැත්නම් මේක විස බීජග්ගිය සර්වගි පිරිච්ච ගෙඩියක්ද, එවැනි ආකාරයට අපිට වෙන්කර හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා අල්ට්‍රාසවුන්ඩ් එක මගින්. ඒකට අල්ට්‍රාසවුන්ඩ් එකට වයස සීමාවක් නැහැ. ඉතාමත් කුඩා අවදියේ සිටන් අපිට මහලු වයස වෙනකම් අපි ඕනම කෙනෙකුට මෙම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය කරන්න පුළුවන්. ඒතකොට ඒකත් එක කරන අනිත් පින්තූර ලබා ගැනීම තමයි ඉමේජින්. ඒකේ දෙවෙනි එක තමයි මැමෝග්‍රැෆි කියන එක. දැන් මැමෝග්‍රැෆි කියන එකේදී අපි විකිරණ කීපයක් භාවිතා කිරීමෙන් ඉතාමත් අඩු විකිරණ ප්‍රමාණයක් භාවිතා කිරීමෙන් ලබා ගන්නා එක්ස්රේ පටලයක්. මේ එක්ස්රේ පටලය ලබා ගැනීමේදී අපිට හැම කාන්තාවකටම මේ පරීක්ෂණය කරන්න බෑ. අපි ඒක නිසා සාමාන්‍ය අවුරුදු 35-40ට වඩා වැඩි කාන්තාවකට පමණයි මේක කරන්න පුළුවන්. ඊට හේතු කීපයක් තියෙනවා. ඒක එක හේතුවක් තමයි ඊට වඩා අඩු වයසේදී මෙම පියුරුවේ ඝනත්වය වැඩි. එතකොට ඝනත්වයේ ග්‍රන්ථි ප්‍රමාණය වැඩි. එතකොට අපිට එම ග්‍රන්ථි සහ පිළිකාවක් අතර වෙනසක් හඳුනා ගන්න බෑ එක්ස්රේ එකක් ලබා ගැනීම. ඒක නිසා අපිට ඉතා කුඩා වයසේදී, එහෙම නැත්නම් අවුරුදු 20-30-35 විතර වෙනකන් අපිට මෙම මැමෝග්‍රැෆි පරීක්ෂණයෙන් අපිට
තොරතුරු ලබා ගැනීම අපහසුයි. ඒකට මේ අල්ට්‍රාසවුන්ඩ් සහ මැමෝග්‍රැෆි එකේදීත් අපි වර්ගීකරණයක් කරනවා. ඒකත් මම වීඩියෝ අවසානයේදී මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒකට තුන්වෙනි එක තමයි බයොප්සි එක තමයි නීඩල් බයොප්සි එක. අපි නීල් බයොප්සිත් ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි සියුම් ඉඳි කටක් අපි දැකලා තියෙන ඉන්ජෙක්ෂන් කටු සාමාන්‍ය බෙහෙතක් එන්නත් කරද්දී ශරීරගත කරද්දී භාවිත කරන ඉඳි කට භාවිත කරන්නේ. ඒකෝර ඒකෙදී අපිට ඒ තියෙන ගැටිත්තට ඒක ඉන්ජෙක්ෂන් කට යොමු කළා. ඒකේ තියෙන සෛල ශ්‍රාවයක් හැටියට ලවාගෙන ස්ලයිඩ් එකකට දාලා ඒක අන්වික්ෂයක් යටතේ පරීක්ෂා කිරීමෙන් අපිට මේකේ කැන්සර් සෛල තියෙනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕන මෙම ෆයින් නීඩල් ඇස්පිරේෂන් සයිටොලොජි අපි වෙන නැ FNAC කියන ඉන්ජෙක්ෂන් කට්ටක් භාවිත කිරීමෙන් ලබා ගන්නා සෛල වලින් අපිට ලැබෙන්නේ සෛල පමණයි. ඒකෙන් පටක ලැබෙන්නේ නැහැ. එතකොට අපි ඒකෙදි බලනවා මේකේ පිළිකාමයේ සෛල තියෙනවද නැද්ද කියන එක විතරයි. නමුත් අපිට ඒකේ ලැබෙන තොරතුරු ප්‍රමාණවත් නොවන නිසා සමහර වෛද්‍යවරුන් බොහෝ විට පෙළඹෙනවා ෆයින් නීඩල් ඇස්පිරේෂන් එක නොකර ඊට වඩා තරමක ලොකු කට්ටක් භාවිත කිරීමෙන් සියුම් පටක කිහිපයක් ලබා ගැනීම. අපි ඒක හඳුන්වනවා කෝ කට් බයොප්සි කියලා. කෝ කට් කියන්නේ කෝ එකක් ගන්න අපි එකෙන් ඇතුලේ තියෙන මේ ගැටිත්තේ තියෙන අභ්‍යන්තරයේ තියෙන සියුම් කුහරයක් විදලා ඒ කුහර ඇතුලේ තියෙන පටක සියල්ලම ඒ ඉන්ජෙක්ෂන් කට්ටර ලබා ගැනීමෙන් තමයි අපි පරීක්ෂා කරන්නේ. එතකොට අපිට ලැබෙන්නේ ඒකේ පටක කිහිපයක්. එතකොට මේක ලබා ගැනීමෙන් අපිට හුඟක් දේවල් අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ මොන වගේ පිළිකා සෛලද තියෙන්නේ, ඒක සමහරවිට රුධිර වාහිනීත් එක්ක වලට ඇතුල් වීමක් දක්න ලැබෙනවද, එහෙම නැත්නම් වසා වාහිනී වලට ඇතුල් වීමක් දක්න ලැබෙනවද. ඊට අමතරව ග්‍රේඩ් කියන එක ඊටමත් වැඩගත් දෙයක් ඒ අවස්ථාවේදී. ග්‍රේඩ් එකෙන් තමයි අපි හැසිරීම හඳුනාගන්නේ මේක මොන වගේ දරුණු පිළිකාමය සෛල තියෙන ගැටිත්තක්ද කියලා. ඒකින්ද අපි FNAC එහෙම නැත්නම් සියුම් ඉන්ජෙක්ෂන් කට්ට භාවිත කරනකොට මේ කෝකට් කියන පරීක්ෂණයේදී අපිට ලැබෙන දත් ඉතාමත් වැදගත්. ඒ නිසා මම හිතනවා බොහෝ විට කෝකට් බයොප්සි එකකට නැඹුරු වෙනවා නම් එන්න කෝකට් බයොප්සි එකක් කරගන්නවා නම් ඒක වඩාත් හොඳයි. මොකද ඒකෙන් ලැබෙන තොරතුරු ඉතාමත් වැඩියෙන් ලැබෙන නිසා. ඒතකොට කෝකට් බයොප්සි එක මම කෝ ග්‍රේඩ් එක දැනගන්න පුළුවන්. ග්‍රේඩ් 1 2 3 කියලා හඳුන්වනවා. ග්‍රේඩ් 1 කියන්නේ සාමාන්‍ය හොඳ හැසිරීමක් තියෙන පිළිකා සෛල තියෙන ගැටිත්ත. ග්‍රේඩ් 3 කියන්නේ ඉතාමත් දරුණු පිළිකාමය තත්ත්වයක් තියෙන ගැටිත්තක්. ඒ කියන්නේ ඒක හැසිරීම අතින් ඉතාමත් දරුණුයි. ග්‍රේඩ් 2 කියන්නේ මධ්‍යස්ථයි. ඉතින් ග්‍රේඩ් 1 පිළිකාවක් නම් අපිට කරන්න තියෙන ප්‍රතිකාරත් හරි අඩුයි. සමහරවිට අපිට මුළු පියුරෝම ඉවත් කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. සමහරවිට කීමෝതെරපි සානෙකුත් ප්‍රතිකාර ක්‍රම අපිට අඩුවෙන් භාවිත කරන්න හැකියාව තියෙන මොකද ඒක හැසිරීම ඉතාමත් හොඳයි. ඒක ඒතර දරුණු පිළිකාමය තත්ත්වයක් නෙවෙයි නිසා. ඉතින් මේක බලනකොට මම හිතනවා FNAC එකට වැඩිය එහෙම නැත්නම් සියු මිදි කට්ට භාවිත කරලා ගන්න සෛල වලට වඩා කෝකට් කියන එකෙන් එහෙම නැත්නම් අපි කෝ එකක් එහෙම නැත්නම් පටක ලබා ගැනීමේ මේ කෝකට් බයොප්සි එක ඉතාමත් ප්‍රයෝජනවත් සහ වැදගත් වෙනවා. ඒකෝර අපිට මේ කෝකට් බයොප්සි එක අර FNAC එකේ භාවිත කරන ඉන්ජෙක්ෂන් කට්ට වගේ නිකම් පහසුවෙන් ශරීරගත කරන්න බෑ. ඒකට අපිට ඒවට මොකද ඒකෙන් තියෙන නීඩල් එක ලොකුයි. ඒකින්ද අපිට ඒවට පොඩ්ඩක් හිරිවටලා තමයි මේ කෝකට් බයොප්සි එකක් ගන්න වෙන්නේ. අපි ඊළඟට කතා කරමු දැන් මේ විදිහට තොරතුරු ලබා ගත්තට පස්සේ මම කියන්නේ හැම එකම වර්ගීකරණය කිරීමක් සිද්ධ වෙනවා. ඒ වර්ගීකරණය කිරීමේදී අපි කොහොමද කරන්නේ කියලා. ඒ වර්ගීකරණයේදී 1 2 3 4 5 කියලා තමයි අපි වර්ග කරන්නේ. ඒ වර්ගීකරණය කිරීම මේ ට්‍රිපල් ඇසෙස්මන්ට් එකේ භාවිත කරපු ක්‍රම තුනටම අපි යොමු කරන එක තමයි ෆිසිකල් එක්සැමිනේෂන් එවන නැත්නම් රෝගියාගේ තොරතුරු ලබා ගැනීම සහ රෝගියා පරීක්ෂා කිරීමේදී එතකොට පින්තූර ලබා ගැනීමේදී ඒකෙදි අල්ට්‍රාසවුන්ඩ් සහ මැමෝග්‍රැෆි දෙකටම සහ නීඩල් බයොප්සි එක එක්ක FNAC වෙන්න පුළුවන් නැත්නම් කෝකට් බයොප්සි වෙන්න පුළුවන්. ඒ මොකක් කෙරුවත් ඒකට මේ හැම තුනටම 1 2 3 4 5 කියලා වර්ගීකරණයක් කරනවා. ඉතින් මම දැන් මේ වර්ගීකරණය ඔබලා දැනුවත් වෙලා සිටිනවා නම් හොඳයි. මොකද ඔයගොල්ලන්ට වාර්තාව ආපු ගමන් ඔබට සාමාන්‍ය දල අදහසක් ලබා ගන්න පුළුවන් මේ වර්ගීකරණයේදී මට තියෙන්නේ මොන වගේ ගැටිත්තක්ද කියන එක. එතකොට මේ වර්ගීකරණයේදී මම මුලින්දීම කිව්වා 1 2 3 4 5 කියලා වර්ගීකරණයක් කරන්නේ. ඒ 1 කියලා කියන්නේ කිසිම අක්‍රමිකතාවයක් නැති, එහෙම නැත්නම් අස්වභාවික තත්ත්වයක් නැති සාමාන්‍ය තත්ත්වයේ පවතින ප්‍රතිඵලයක් නම් ලැබිලා තියෙන අපි ඒක 1 වශයෙන් හඳුන්වනවා. උදාහරණයක් වශයෙන් අපි කියව හිතමු දැන් රෝගියෙක් ඇවිල්ලා කියනවා යාගේ දකුණු පැත්තේ පියවරේ ගැටිත්තක් තියෙනවා කියලා. එතකොට රෝගියාව වෛද්‍යවරයා පරීක්ෂා කරනකොට වම් පැත්තට අපි වර්ගීකරණය කරන්න පුළුවන් 1 කියලා. මොකද වම් පැත්තේ කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒකේ ප්‍රශ්නයක් තියෙන්නේ දකුණු පැත්තේ ඉඳන් දකුණු පැත්තට තමයි යම් කිසි වෙනාගයක් ලැබෙන්නේ. ඒකට එක කියන දේ අපි දැම්මොතින් එක කියන දේ අපි පාවිච්චි කරොතින් ඒකෙන් අදහස් වෙන්නේ ඒ පැත්ත සාමාන්‍ය අවයවයක් හැටියට. ඒකට ඒක සාමාන්‍ය කියන්නේ ඒක අපි තුන් මැමෝග්‍රැෆි කරනකොට මැමෝග්‍රැෆි එකෙත් එක කියලා වැටලා තියෙනවා නම් සාමාන්‍ය පියුරුව. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙත් එක කියලා දාලා තියෙනවා නම් ඒකත් සාමාන්‍ය පියුරුව. එතකොට නීල් බයොප්සි එකෙත් FNAC එකෙත් එක කියලා වැටලා තියෙනවා නම් සාමාන්‍ය ඒකේ කිසිම පිළිකා සෛල නැති සාමාන්‍ය තත්ත්වයේ පවතින්නේ. ඒ වගේම තමයි කෝකට් බයොප්සි එකෙදි අපි එක කියලා දාලා තිබුණොත් ඒක සාමාන්‍ය පටක. ඒතකොට මේ එක කියලා දානකොට අපිට සමහරවිට පැටලෙන්න පුළුවන්. මොකද මේක අපි අල්ට්‍රාසවුන්ඩ් එකේ දෙක නැත්නම් මැමෝග්‍රැෆි එකේ දෙක මොකද සමහරවිට මැමෝග්‍රැෆි එකේ දෙක වෙන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් එකේ එක වෙන්න පුළුවන්. ඒතකොට මේ ට්‍රිපල් ඇසෙස්මන්ට් එකෙත් අපි වෙන් කර හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට අපි ෆිසිකල් එක්සමිනේෂන් එකේදී එහෙම නැත්නම් භෞතික රෝගියා පරීක්ෂා කර ගැනීමේදී අපි ඒකෙදි එක කියලා භාවිතා කරනකොට ඒක ඉදිරියෙන් අපි භාවිතා කරනවා P එක කියලා. ඒ කියන්නේ ෆිසිකල් එක්සමිනේෂන් P අකුර එක. මැමෝග්‍රැෆි එක නම් M එක. එහෙම නැත්නම් අල්ට්‍රාසවුන්ඩ් එක නම් U එක. එතකොට FNAC එක නම් අපි එකට සයිටොලොජි ඒකේ සෛල ලබා ගන්න නිසා C එක. තොර කෝකට් එකේදී අපි එකේ පටකයක් ලබා ගන්න. ඒකෙන්ද බයොප්සි එකක් ලබා ගන්න. එතකොට අපි එකට B එක කියලා හඳුනන්න පුළුවන්. ඊට අමතරව අපි මැමෝග්‍රැෆි එක සහ අල්ට්‍රාසවුන්ඩ් ඒක අපි භාවිතා කරන්නේ ඉමේජින්. එහෙම නැත්නම් ඡායාරූප ලබා ගැනීම ක්‍රමවේදයකට. එතකොට ඒ සඳහා අපි භාවිතා කරන තව අකුරු කිහිපයක්. M අකුර භාවිතා නොකර සමහර report වල දක්න ලැබේ BIRADS කියලා. BIRADS BIRADS එක එක විදිහට ඒක අමතනවා. B I R A D කියන එක. BIRADS කියන්නේ breast imaging reporting and data system කියන එකටයි. ඒකට breast imaging and reporting and data system කියන එකට කෙටියෙන් අපි හඳුන්වනවා BIRADS කියලා. ඒකට මේ BIRADS වලට B1 mammography report එකේ තියෙනවා නම් BIRADS 1 කියලා. BIRADS 1 කියන්නේ normal එහෙම නැත්නම් සාමාන්‍ය පියුරුව. Ultrasound scan එකේදීත් අපි කියලා දානවා නම් BIRADS 1 කියලා. ඒකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය පියුරුව. ඒකට මේ BIRADS කියන එක breast imaging හින්දා මේ BIRADS කියන වචනේ භාවිතා වෙන්නේ ඉමේජින් එහෙම නැත්නම් ඡායාරූප ගැනීමේදී ලැබෙන report වල පමණයි. ඒකට physical examination රෝගියා පරීක්ෂා කරලා ඒකේ කියන P එකට අපි BIRADS කියන වචනේ භාවිතා කරන්නේ. ඒකට අපි කියන්නේ P1. එතකොට mammography සහ ultrasound වලට සමහර reports වල බොහෝ reports වල BIRADS 1 කියලා හඳුන්වනවා සාමාන්‍ය එකක් නෙවෙයි. නමුත් FNAC සහ කෝකට් බයොප්සි ඒවල බයොප්සි වල ඒක ඉමේජින් එකක් නෙවෙයි තියෙන්නේ. ඒක පටක කීපයක් හෝ සෛල කීපයක් ලබා ගන්න. එතකොට ඒවලට BIRADS කියන වචනේ භාවිත වෙන්නේ නැහැ. ඒකේ තුනක් කියලා සපයදා ගන්න C1. එහෙම නැත්නම් කෝකට් බයොප්සි කියන B1 කියන එකයි. දැන් මම හිතන පැහැදිලි කියලා සාමාන්‍ය පියුරුවකදී අපි වර්ගීකරණය කරන්නේ කොහොමද කියන එක. එතකොට දෙක කියන්නේ මොකද? අපි රෝගියා පරීක්ෂා කරනකොට අපිට හිතනවා නම් මේක ස්ථිර වශයෙන් අපිට දැනෙනවා නම් මේක බොහෝ දුරට දැනෙනවා නම් මේක පිළිකාමයේ තත්යක් නෙවෙයි කියලා අපි ඒක ගැටිත්තක් තියෙනවා. පිළිකාමයේ නොවන ගැටිත්තක්. වයස අවුරුදු 20 30 දී දක්න ලැබෙන ගැටිත්තක් තමයි ෆයිබ්‍රඩිනෝමා කියන ගැටිත්ත. ඒකට අපිට මේ ෆයිබ්‍රඩිනෝමා කියන ගැටිත්තට වර්ගීකරණයකට රෝගියා පරීක්ෂා කරනකොට අපි ඒකට P2 කියලා හඳුන්වන්න පුළුවන්. ඒකට දෙක කියන්නේ පිළිකාමයේ නොවන ගැටිත්තක් නම් ඒක P2. එහෙම නැත්නම් දෙක කියලා හඳුන්වනවා. තොර මේ දෙකේ ඉලක්කම අර හැම එකටම බලපානවා. මැමෝග්‍රැෆි කරනකොටත් අපි පිළිකාමයේ නොන තත්යන් නම් M2 එහෙම නැත්නම් BIRADS M2. එතකොට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකේදීත් මේක කෑම් පිළිකාමයේ නොන තත්යක් නම් අපි BIRADS U2. එතකොට අපි නීල් බයොප්සි එක භාවිත කරොතින් සියුම් ඉදි කට්ට නම් භාවිත කරන FNAC එකක් නම් අපි ඒක කිව්ව සෙල්ස් ලැබෙන නිසා නැත්නම් සයිකල් ලැබෙන නිසා ඒකට අපි දාන්නේ C අකුර. එතකොට ඒකට C2 C2. තොර අපි දුම් යම් කිසි විදිහකට අපි කෝකට් බයොප්සි එකක් දාන කියලා ලොකු නීඩ්ලකින් අපි ලැබෙන්නේ බයොප්සි කොටසක්. එතකොට ඒක අපි B කියලා හඳුන්වන්නේ. එතකොට මේක පිළිකාමේ නොවන තත්ත්වයක් නම් B2. තොර ඔබ දන්නවා දැන් 1 කියන්නේ මොකටද? සාමාන්‍ය පියුරුවක්. 2 කියන්නේ බොහෝ විට පිළිකාමේ නොවන ගැටිත්තක්. එතකොට අපි කෙලිම යම් අපි 3 4 අමතක කරලා කෙලිම 5ට යම්. 5 කියන්නේ පිළිකාමේ තත්ත්වයක්. එතකොට රෝගියා පරීක්ෂා කරනකොට වෛද්‍යවරයාට දැනෙනව නම් මේක පිළිකාවක්ම තමයි කියලා. දත්තවල අපි සඳහන් කරගන්න පුළුවන් මේක ෆිසිකල් එක්සමිනේෂන් නිසා P 5 කියලා. 5 කියන්නේ වෛද්‍යවරයාට දැනෙන්නේ බොහෝ විට මේක පිළිකාමේ තත්ත්වයක් කියලා. අපි රෝගියාව යොමු කළා මැමෝග්‍රැෆි සහ අල්ට්‍රාසවුන්ඩ් දෙදී. ඒකේ වාර්තා ලැබෙන්න පුළුවන් BIRADS 5. මැමෝග්‍රැෆි එකේ BIRADS 5 හැම නැත්නම් M5. මැමෝග්‍රැෆි ඉඳ M5.
එමනෙන්ද අල්ට්‍රාසවුන්ඩ් රිපෝට් එකේ එන්න පුළුවන් බයි රැඩ්ස් 5 එමනෙන්ද U5 කියලා. අල්ට්‍රාසවුන්ඩ් කියන්නේ U5. එතකොට ඒක අනිවාර්යයෙන්ම බොහෝ දුරට මේක පිළිකාමේ තත්ත්වයක්. රෝගියාව යොමු කරනවා අපිටම FNAC එකක් සියුම් ඉදි ගැට්ටක් භාවිත කරලා සෛල කීපයක් ගත්තින් ඉඳන් සෙල්ස් ලැබෙන නිසා ඒකේ රිපෝට් එකේ එන්න පුළුවන් C5 කියලා. C5 කියන්නේ අනිවාර්යයෙන්ම ඒක පිළිකාමේ තත්ත්වයක්. එතකොට කෝකට් බයොප්සි එකනම් ඒකෙදි අපි බයොප්සි එකක් ලැබෙන්නේ ලොකු නීඩලේ භාවිත කරන්නේ ඒක ලැබෙන පටක වලින් එමුනම් බයොප්සි එකකින් ඉඳන් අපි එකට B අකුර භාවිත කරන්නේ B5. B5 කියන්නේ අනිවාර්යයෙන්ම පිළිකාමේ තත්ත්වයක්. එතකොට දැන් අපි දන්නවා 1 කියන්නේ මොකද්ද 2 කියන්නේ මොකද්ද 5 කියන්නේ මොකද්ද කියලා. එතකොට මැද ඉතුරු වෙලා තියෙනවා 3 4. 3 4 කියන්නේ මේ එක එක විදිහට අපි පරීක්ෂා කරනකොට එමුනම් එක එක විදිහට අපි මැමෝග්‍රැෆි එමුනම් අල්ට්‍රාසවුන්ඩ් හරි නීඩල් බයොප්සි හරි කරනකොට අපිට ස්ථිර වශයෙන්ම මේක පිළිකාමේ නොවන තත්ත්වයේ ගණේටවත් පිළිකාවක් කියලා කියන්නත් බැරි වැට උඩ තියෙන උත්තරයක් නම් තියෙන්නේ අපි 3 සහ 4 කියන ඉලක්කම් භාවිත කරනවා. 3 කියන්නේ මේක වැට උඩ ස්ථිර කරන්න බෑ. නමුත් බොහෝ දුරට දෙක පැත්තට බරයි. ඒ කියන්නේ පිළිකාමේ නොවන පැත්තට තමයි බර. ඉතින් 3ත් ඇත්තටම වරදක් නෑ. මොකද දෙක පැත්තට බර නිසා. 4 කියලා දැම්මොත් 4 කියන්නේ පිළිකාමේ තත්තරයි බර. එතකොට 4 ස්ථිර නෑ. නමුත් පිළිකාමේ තත්තරයට තමයි බර. ඇයි අපි මේ විදිහට වර්ගීකරණය කරලා තියෙන්නේ? ඒක තමයි මේ ට්‍රිපල් ඇසස්මන්ට් එකේදී ෆිසිකල් එක්සෑමිනේෂන් භෞතික පරීක්ෂා කළ බැදීමේදී ඉමේජින් මැමෝග්‍රැෆි සහ අල්ට්‍රාසවුන්ඩ් කියන චාරූප ගැනීමේ ක්‍රමවේදී වලින් සහ බයොප්සි එක්ක FNAC එක හරි කෝ බයොප්සි එකෙන් හරි අපි ලබා ගැනීමේදී හැම එකෙම 5 5 5 5 කියලා ආවදී 99%කට වඩා වැඩි ප්‍රතිශතයකින් අපිට කියන්න පුළුවන් මේක ස්ථිර වශයෙන්ම මේක පියුරු පිළිකාවක් කියලා. එහෙම අපි දැනගත්තොත් අපිට තව කාලේ නාස්ති නොකර එක පාටම අපිට හරි ප්‍රතිකාර ක්‍රමයක් මේ රෝගියාට යොමු කරන්න පුළුවන්. එතකොට අපිට පහසුයි මේක එක පාටම අපි හරි ප්‍රතිකාර ක්‍රමය කිරීමට හැකියාවක් ලැබෙන නිසා මේ ට්‍රිපල් ඇසස්මන්ට් කියන වර්ගීකරණ ක්‍රමය භාවිතා කිරීමෙන් යම් කිසි විදිහකට 3 හෝ 4 කියලා ආවොත් අපිට එතකොට එක පාටම පියුරව කිවත් කරන්න බෑ. මොකද ඒක ස්ථිර නෑ. ඒකේ සාමාන්‍යයෙන් 70%ක් 100ක් අපි තුම 4 කියලා ආවද හුඟක් කියවල. එතකොට 70%ක් 80%ක් වගේ ප්‍රමාණයක් තමයි මේක පිළිකාමයේ තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට 120ක් 115ක් විතර වර්ධින්න ඉඩ තියෙනවා. එතකොට එහෙම වර්ධින්න නම් අපිට පියුරක් ඉවත් කරන්න බෑ. එහෙම වුණොත් අපිට සැත්කමක් කළා ඒ ගැටිත් සම්පූර්ණයෙන් ඉවත් කරලා ඒ ගැටිත් රසායනාගාරයට ඇරලා පරීක්ෂා කරලා බලලා එහෙම වුණොත් තාපාරක් මේක පිළිකාමයේ තත්ත්වයක් කියලා දැනගවතින් තාපාරක් සැත්කමකට යොමු වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට මේකෙදී අපිට තියෙන වාසිය තමයි අපිට මේක 1 කියලා આવුවටින් මුකුත් නොකර ඉන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය පියවරක් 2 කියලා આવුවටින් මේක පිළිකාමයේ නොවන පියවරක්. සමහර දේවල් තියෙනවා වෛද්‍යවරයා උපදෙස් දෙයි මේකටත් අපිට මුකුත් කරන්න නැතුව ඉන්න පුළුවන් කියලා. නමුත් 5 කියලා આવුවටින් අපිට 1 පියවරෙන්ම තීරණයකට බහින්න පුළුවන් මේක පිළිකාමයේ තත්ත්වයක්. ඒකෙන්ද අපි මේ සඳහා ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් එක පාටම පටන් ගැනීම අවශ්‍යයි කියලා. ඉතින් දැන් පැහැදිලි වෙනවා ඇති අපි කොහොමද මේක මේ වார்த்தාවන් අපි ලබා ගන්නෙ වார்த்தාවන් කොහොමද අපි අර්ථ දක්වන්නේ. ඉතින් මම හිතනවා ඔබටත් මේක පහසු වෙයි. ඔබ සාමාන්‍ය වார்த்தාවක් ගත්තට පස්සේ මැමෝග්‍රැෆි එක ගත්තට පස්සේ බොහෝ විට රිපෝට් එක අරන් එනකොට සමහර දවස් 3ක් 4ක් විතර කල් ගත වෙලා එනකොට මාව හම්බෙන්නේ නැත් බය වෙලා මේක වෙවුල වෙවුල එනවා. මොකද මේක පිළිකාමයේ තත්ත්වයක් නේ කියලා හිතලා. නමුත් ඔබ වார்த்தාව අරගෙන ඒකේ තියෙනනම් බයිරැඩ්ස් 2 එවන නැත්නම් බයිරැඩ්ස් 3 කියලා එහෙමනම් ලොකු බයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් වෛද්‍යවරයා හම්බෙලා ඒ සම්බන්ධ උපදේශයක් ලබා ගන්න. නමුත් බයිරන්ස් 4 හරි 5 හරි කියලා තියෙනවනම් ඒ රිපෝට් එකේ තියන්නේ gedareta line එපා. මොකද මේක ඊතර හොඳ රිපෝට් එකක් නෙවෙයි. ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට වෛද්‍යවරයව හම්බෙන්න ඉන්න අවශ්‍යයි. ඉතින් මම අද මේ වීඩියෝ එක කෙරුවේ මේ වීඩියෝ නැරඹීමෙන් ඔබට මේ වார்த்தාවල් යම්කිසි විදියකට කියවලා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබි. එහෙම රිපෝට් එකක් අතර ලැබුණට පස්සේ ඔබ කළ යුතු දේ ඔබේ මානසිකව හැඟීම් කොහොමද පාලනය කරන්න කියලා පහසුවේ. ඒකින්ද මේ වීඩියෝ එක මම හිතනවා ඉතාමත් වැදගත් වීඩියෝවක් වෙනවා කියලා. ඉතින් මේක ඔබ නැරඹුවා නම් ඔබම තියාගෙන ඉන්න එපා මේක. මම හිතනවා ඔබේ ඥාති කවුරු හරි ඉන්නවා නම් එන්න නැව යහළුවන් ඉන්නවා නම් ඒගොල්ලන් අතර ෂෙයා කරන්න. අපි ඉදිරියේදී තමයි ඔබ සියලටම සුබ දවසක්.